නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යාමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා අපගේ ගෞරවනීය වැඳුම වේවා සාදු 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 විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත් මෑණියන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයක් තියෙනවා අචින්තිතම්පි භවිසති චින්තිතම්පි විනස්සති මං කලිනුත් දේශනාවක් ආරම්භ කරද්දී ඔය වචනේ කියලා තමයි පටන් ගත්තේ. ඒකේ තේරුම දන්නවනේ හැමෝම. අචින්තිතම්පි භවිස්සති. නොසිතන ලද්ද සිදුවෙලා යනවා. චින්තිතම්පි විනස්සති. සිතන ලද්ද විනාශ වෙලා යනවා. පසුගිය කාලයේ පුරාවට සම්මා දිට්ඨි සූත්‍රය සාකච්ඡාවට ගනිමින් මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රම් තමන්ගේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ දරමින් සිටිනවා. සම්මා දිට්ඨි සූත්‍රයේ මේ වෙනකොට මේ පින්වතුන් කුසල් අකුසල් කියන්නේ මොනවාද? ආහාර වර්ග සතර භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ කොහොමද? ඊගාවට ආර්ය සත්‍යයන් හතර ගැන ඉගෙන ගත්තා. සම්මා දිට්ඨි සූත්‍රයේ එතනින් එහාට සාකච්ඡා වෙන්නේ පටිච්ච සමුප්පාදයේ තිබෙන ජරා මරණයේ ඉඳලා අවිද්‍යාව දක්වා කොටස් ටික. එතනින් එහාට එක කොටසක් තියෙනවා තව ආසෝ ගැන ඉගෙන ගන්නට. දැන් අද ඉගෙන ගන්න තියෙන්නේ ස්පර්ශය ගැන. හරි නේද? ස්පර්ශය කියන මාතෘකාව බොහෝම ගැඹීර මාතෘකාවක්. අනිත් කාරණා වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා වැඩ සිටිය භික්ෂු සංඝයාට අනුග්‍රහ පිණිස මේ සම්මා දිට්ඨි සූත්‍රය වදාළා. එතකොට මේ සම්මා දිට්ඨියෙන් භික්ෂුවක් යුක්ත වෙනවා. එයාගේ ගමන් මඟ ඍජුයි. ඒකෙන් නියත වශයෙන්ම සම්බෝධිය සාක්ෂාත් කරනවා කියලා මේ කාරණාවලින් යුක්ත නම් කියලා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කරද්දී
එදා වැඩ හිටිය භික්ෂූන් වහන්සේලා ආයේ ආයෙත් අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්ස ඊට වඩා තවත් කාරණාවක් තියෙනවද භික්ෂුවක් සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා සියාවසු එවැත්නි එහෙමයි යතෝකෝ ආවුසෝ අරිය සාවකෝ පස්සංච පජානාති පස්ස සමුදයංච පජානාති පස්ස නිරෝධංච පජානාති පස්ස නිරෝධ ගාමිනීම් පටිපදංච පජානාති ආයස්මතුන් වහන්සේ යම්මාකාරයකින් භික්ෂුවත් ඉස්පර්සය කියන දේ කාරණය දන්නවා නම් මනාකොට දන්නවා නම් පස්ස සමුදයංච පජානාති ඉස්පර්සයේ හට ගැනීම ගැන දන්නවා නම් පස්ස නිරෝධංච පජානාති ඉස්පර්සයේ නැතිවීම දන්නවා නම් පස්ස නිරෝධගාමිනින් පටිපදංච පජානාති ඉස්පර්ශය නිරුද්ධ වන ප්‍රතිපදාව දන්නවා නම් එත්තාවතාපිකෝ ආවුසු අරිය ශ්‍රාවකෝ ආරි ශ්‍රාවකෙක් එපමණකින් ආයස්මතුන් වහන්ස සම්මා දිට්ඨි හෝති සම්මා දිට්ඨියෙන් යුතු වෙනවා ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි කෙනෙක් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය මොකද්ද? සම්මා දිට්ඨිය. සෝතාපන්නයි කියන්නේ පින්වත්නි, සෝත කියන්නේ සැඩපහරට කියන නම. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් සෝත කියනවා. ඒක සැඩපහරක්. ඇයි ඒ? ඒ සැඩපහරට කවුරු හරි පැමිණියොත් එයා අමාමහ නිවන නැමැති සාගරයේ දක්වාම ගසාගෙන යනවා. ඒකේ නා නිර්භය දිශාවටම ගසාගෙන යනවා. ඒ ගසාගෙන යෑම ඍජුයි. උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම තාදිස මේ ඍජු මාර්ගයේ නිර්භය දිශාවට ගසාගෙන යනවා ඒ කියන්නේ අමා මහ නිවන කරා යනවා සසරේ කොයිතරම් ප්‍රමාදව වාසය කළා නතේ භවං අට්ඨමං ආදියන්ති ආය අටවෙනි භවයක් නම් නැහැ කොයිතරම් ප්‍රමාදී වාසය කරත් අටවෙනි භවයක් නැහැ. එහෙනම් ආත්ම භව හතක් ඇතුළත. අනිවාර්යෙන්ම හතක් උපදිනවා කියලත් නැහැ. එකක් දෙකක් වෙන්න පුළුවන්. ඒක බීජි එක. කෝලං කෝල. දෙක තුනක් වෙන්නත් පුළුවන්. සක්කත්තු පරම. උපරිම හතයි. තව එක ආත්මයක් වෙන්නත් පුළුවන් ආත්ම භාවයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ මාර්ගයේ පටන් ගන්න තැන තමයි සම්මා දිට්ඨිය. එහෙමනම් එපමණකින් සම්මා දිට්ඨිගතෝ හෝති. ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශ සමුදය මොකද්ද? ස්පර්ශේ නිරෝධේ මොකද්ද? ස්පර්ශ නිරෝධගාමිනී පටිපදාව මොකද්ද කියලා යම් කෙනෙක් දැකගත්තොත් දැනගත්තොත් එපමණකින් සම්මා දිට්ඨියකට පත් වෙනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. සෝත කියන්නේ සැඩපහරට, ආපන්න කියන්නේ ඒකට පැමිණෙනවා කියන අර්ථයෙන්. එතකොට මේ
ආර්යෂ්ටාංගික මාර්ගයේ නිවන කෙලවර කොට ඇති ආර්යෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන අර්ථයෙන් තමයි සෝතාපන්නයි කියන්නේ. එහෙනම් සම්මාදිට්ඨිකතෝ හෝති කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨියට යාපත් වුණා නම් අනිවාර්යෙන්ම එහෙනම් සෝතාපන්න කෙනෙක්. උජුගතස දිට්ටි, එයාගේ දෘෂ්ටිය ඍජුයි, වක්‍ර නෑ, වැනෙන්නේ නෑ. දක්ෂ දුනුකා විවාහයේ මේ අකුණු සැර එළියෙනුත් විදිනවා වගේ. එයාගේ දෘෂ්ටිය ඍජුයි. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ, ධර්මයේ කෙරෙහි අවෙච්ච ප්‍රසාදයක් එයාට පිහිටෙනවා. අචල සද්ධාව, නොසෙල්වෙන පැහැදීමක් පිහිටෙනවා. ඒ පැහැදීම සෙලවෙන්නේ නැහැ, වෙනස් වන්නේ නැහැ. මොකක් වගේද? ඕ, ඒසිකා ස්තම්භය වගේ. රජවරුන්ගේ රාජධානියක් තුල ගැඹුරට හාරපු ගල් කුළුණක් සිටවනවා කියනවා. ඒ ගල් කුළුණ උතුරෙන් හුලං හැමුවත්, දකුණෙන් හැමුවත්, කොයි දිශාවෙන් හුලං හැමුවත් සෙලවෙන්නේ නැහැ. පරඬැල සෙලවෙනවා. හම්මන හම්මන දිශාවට හුලං, හම්මන හම්මන දිශාවට කැරකි කැරකි වීසි වෙනවා. ආං පැහැදීම නැති අයගේ ස්වභාවය එහෙමයි. පැහැදීම ඇති කරගත්තු, ධම්මේ අවෙච්ච ප්‍රසාදය ඇති කරගත්තු අයගේ ඒ පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. පොළොව යටට හාරපු, හාරලා හිටවපු ගල් ටැඹ වගේ. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ, ආගතෝ ඉමං සද්ධම්මන්ති. මේ ශ්‍රී සද්ධර්මයේ කෙර කරා පැමිණිච්ච කෙනෙක්. එතකොට මේ ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. කතමෝ පනාවුසු පස්සෝ, ආයි පින්වත් ආයිශ්මතුන් වහන්ස ස්පර්ශය කියන්නේ මොකද්ද? කතමෝ පස්ස සමුදයෝ, ස්පර්ශ සමුදය වනාහි කුමක්ද? කතමෝ පස්ස නිරෝධෝ, පින්වත් ආයිශ්මතුන් වහන්ස පස්ස නිරෝධය කුමක්ද? කතමෝ පස්ස නිරෝධගාමිනී පතිපදාති, පස්ස නිරෝධගාමිනී පටිපදාව කුමක්ද? ඔන්න සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මුලින්ම වදාලා මේ ස්පර්ශයේ ස්පර්ශ සමුදය නිරෝධයේ නිරෝධගාමිනී පටිපදාව දන්නවා නම් ඒ කෙනා සම්මාදිට්ඨියෙන් යුතුයි. ආයෙත් ප්‍රශ්න කරනවා පින්වත් ආයුෂ්මතුන් වහන්සේ, ස්පර්ශයේ කුමක්ද, පස්ස සමුදය කුමක්ද, පස්ස නිරෝධයේ කුමක්ද, පස්ස නිරෝධගාමිනී පටිපදාව කුමක්ද? දේශනා කරනවා ඔන්න ස්පර්ශය කුමක්ද. චෛමේ ආවුසෝ පස්ස කායා, ආයස්මතුන් වහන්ස ස්පර්ශය වනාහි සය ආකාර වෙනවා. දැන් බලන්න මෙතන පස්ස කායා කියලා හඳුන්වලා තියෙන්නේ. ස්පර්ශය සය ආකාර වෙනවා. ස්පර්ශ කාය සය ආකාර වෙනවා. ඒ තමයි චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ඝාන සම්පස්සෝ, ජිව්හා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. එතකොට ස්පර්ශය හය ආකාරයි. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය,
කයේ ස්පර්ශය මනසේ ස්පර්ශය ඕන් ඕක තමයි ස්පර්ශය අපි ඉතින් මේක මාත්‍රිකා හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළදී දැන් චුට්ටක් විස්තර කළා සය ආකාරයෙන් අපි තවත් එක ඉගෙන ගන්න බලමු ඊගාවට දේශනා කරනෝ මේ සය තමයි ස්පර්ශය සලායතන සමුදේව පස සමුදේය සලායතන සමුදේය පස සමුදේව සලායතන නිරෝධා පස නිරෝධෝ සයාකාර ආයතන හය හට ගැනීමෙන් ස්පර්ශය හට ගන්නවා සලායතන නිරෝධා පස නිරෝධෝ සයාකාර ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියන එකයි පින්වත්නි අනිත්‍ය වෙනවා කියන එකයි තේරුම වෙනස් දෙක එක නෑ ඒක වරදවා ගන්නට එපා අනිත්‍ය වුණාම ආයේ හට ගන්න පුළුවන් තේරුණේ හැබැයි නිරෝධ වුණාම ආයි හට ගැනීමක් නැහැ අනිත්‍ය වුණොත් හට ගන්න පුළුවන් හැබැයි නිරුද්ධ වුණොත් ආයි හට ගැනීමක් නැහැ එතකොට මේ කතා කරන්නේ නිවනින් කෙලවර වන ධමයක් ගැනනේ එතකොට මේ කතා කරන්නේ නිරෝධය ගැන සලායතන නිරෝධා පස්ස නිරෝධෝ සලායතන සමුදය පස්ස සමුදය ඊගාවට දේශනා කරනවා අයමේ වරියෝ අට්ටංගිකෝ මග්ගෝ පස්ස නිරෝධගාමිනී පටිපදාති මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වනාහි සම්මා දිට්ඨි සම්මා සංකප්පාදී වශයෙන් අංග 8කින් යුතුව පවත්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්පර්ශය නිරුද්ධ කිරීමේ මාවතයි ප්‍රතිපදාවයි දැන් ඔන්න මාත්‍රිකා වශයෙන් විස්තර වශයෙන් උත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උච්චරයි දේශනා කරන්නේ ඊට පස්සේ දේශනා කරනවා මේක අවබෝධ කරගත්තොත් කුමක් දෑ වෙන්නේ කියලා. එතකොට අවබෝධ කරගත්තොත් කුමක් දෑ වෙන්නේ කියන ටික අපි මේ ස්පර්ශය ගැන ඉගෙනගෙන ඉවර වෙලා අවසානයේට කතා කරමු. ස්පර්ශය ඔබ අහලා තියෙනවා ස්පර්ශය කියන එක නිර්වචනය කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ වචනය. මොකද්ද කියන්න බලන්න පාලියෙම දන්නවනේ. තින්නම් සංගති පස්සෝ. මේ හරි සතුටුයි මේ අම්මලා දරාගෙන ඉන්නව ධර්මයේනේ. සමහර අය නම් කියන්නේ වයසට ගියාම මතක හිටින්නේ නැහැ කියලා. ওই මතක. තින්නම් සංගති පස්සෝ. කරුණ තුනක එකතු වීම තමයි ස්පර්ශය එතකොට කරුණු තුන තමයි අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් විඥානයත් කියන කරුණු තුන එකතු වීම තමයි ස්පර්ශය දැන් මේක මේ ස්පර්ශය තවත් වචන කීපකින් චුට්ටක් විග්‍රහ කරලා තියෙන. ඔయిత වැඩි නිර්වචනයක් නැහැ පින්වත්නි. දේශනාව තුල තව චුට්ටක් මේ තින්න සංගති කියන වචනෙට තව පරියායයේ වචන කීපයක් එක්කව කරපු එකම එක සූත්‍රයක් හම්බෙනවා ස්පර්ශයේ පිළිබඳව සූත්‍ර පිටකේ ඊට වැඩි හම්බෙන්නේ නැහැ. ඒ තමයි ඒ දේශනාවේ නම
ද්වේ සූත්‍රය. මොකද්ද ද්වේ? ද්වේ සූත්‍ර දෙකක් තියෙනවා. පළවෙනි එක ද්වේ සූත්‍රය, දෙවෙනි එක ဒုတိය ද්වේ සූත්‍රය. ඒක තියෙන්නේ සංයුක්ත නිකාය 4 කියන පොත් වහන්සේ තුල. එතකොට දැන් අපි ඉගෙන ගන්නේ ස්පර්ශය ගැන ඉගෙනීම පිණිස ဒုတိය ද්වේ සූත්‍රයෙන් මම කරුණු කීපයක් මතක් කරලා දෙන්න. ද්වයම් භික්කවේ පටිච්ච විඥානං සම්භෝති. මහණෙනි, විඥාණය පහළ වෙන්න හේතුප්‍රත්‍ය දෙකක් තියෙනවා. විඥාණය පහළ වෙන්න හේතුප්‍රත්‍ය දෙකක් තියෙනවා. ඒ තමයි කතංච භික්ඛවේ ද්වයම් පටිච්ච විඥානං සම්භෝති. පින්වත් මහණෙනි, කුමද්ද විඥාණය පහළ වෙන්න උපකාර කරන හේතු දෙක? චක්කුංජ පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං. ඔන්න විඥාණය පහළ වෙන්න උපකාර කරන අංග දෙක. ඇසත් රූපයත් හේතු කරගෙන තමා ඇසේ විඥාණය හටගන්නේ. විඥානේ විඥානේ කියන්නේ මොකද්ද? ඕ විශේෂයෙන් ජානාති නෙමේ තියන්නේ, පජානාති මනාකොට විශේෂයෙන් දැනගන්නවා. විජානාති එතන තියන්නේ. විජානාති විජානාතිකෝ ආවුසෝ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමා විඥානයේ විඥානය කියන්නේ. දැන් අපි හිතමු ටික දෙනෙක් ඉතින් උත්තර දුන්නන්ට සමහර කෙනෙකුට මේක තේරෙන්නේ නැති වෙන්නම් පුළුවන්. අපේ අරමුණ හැමෝටම තේරෙන්න කියලා දෙන්නනේ. තේරුණේ? එතකොට විඥානයේ විඥානය කියන්නේ මොකද්ද? දැනගන්නවා. දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානයේ විඥානය කියන්නේ. හරි නේද? එතකොට මොනවද අපි දැනගන්නේ මේ ජීවිතේදී? අපිට දැනගන්න පුළුවන් වෙන්නේ පින්වත්නි, දැනගන්න තියෙන්නේ මෙච්චරයි. ඇසින් දැනගන්න පුළුවන් රූප. ඇසින් සද්ද අහන්න පුළුවන්ද? බෑ. කනින් දැනගන්න පුළුවන් ශබ්ද. කනින් ගඳ සුවඳ බලන්න පුළුවන්ද? දැනගන්න බෑ. නාසයෙන් දැනගන්න පුළුවන් ගඳ සුවඳ. නාසයෙන් රස බලන්න පුළුවන්ද? බෑ. දිවෙන් දැනගන්න පුළුවන් රසය. දිවෙන් පහස ලබන්න පුළුවන්ද? බෑ. කයින් දැනගන්න පුළුවන් පහස. කයින් සිතුවිලි හිතන්න පුළුවන්ද? බෑ. මනසින් දැනගන්න පුළුවන් අරමුණු හේවත් සිතුවිලි. තේරුණේ? එතකොට එහෙනම් ඒ දේ දැනගන්න වෙන වෙනම ආයතනයක් අවශ්‍යයි. හරිද? ඒ දේ දැනගන්න වෙන වෙනම ආයතනයක් අවශ්‍යයි. මේ මොන ආයතනයෙන් හරි දැනගන්නා කියලා දෙයක් තියෙනවනේ. නිකන් දැනගන්නවා නෙමේ, විශේෂයෙන් දැනගන්නවා. තේරුණේ? දැන් ඕම් බලන්න, ඕගොල්ලෝ හැමෝම මගේ දිහා බලාගෙන ඉඳෙද්දී මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ මොකද්ද කියලා පේනවද? අන්න එහෙම කියපු ගමන් දැන් ඕගොල්ලෝ මොකද කළේ? එතකොටද දැන් කලිනුත් මගේ දිහා බලාගෙන ඉඳෙද්දී
යම් ආකාරයකින් දැනීමක් තියෙනවා නේ. දැන් අන්න මං කියපු ගමන් මොකද උනේ? ආන් ඒක විශේෂයෙන් ඉලක්ක කරගත්තනේ. ඒක විශේෂයෙන් ඉලක්ක කරගත්තනේ. ආන් විජානාති විජානාති කෝ අවසෝ තස්මා විඥානන්ති උච්චති. විශේෂයෙන් දැනගන්නවා විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථෙන් විඥානය විඥානය කියලා දේශනා කරනවා. එතකොට දැන් ඔන්න මං කියවනේ මේ තේරෙන්නෙම නැති කෙනාටත් තේරෙන්න තමයි කියලා දෙන්න හදන්නේ. එතකොට විශේෂයෙන් දැන් ඇහෙන් යමක් දැනගත්තා නම් මොකද්ද දැනගත්තේ? ඇසෙන් දැනගත්තේ මොකද්ද? රූපයනේ. ඇසෙන් දැනගත්තේ මොකද්ද? රූපයක්. එහෙනම් ඒක දැනගත්තේ ඇහෙන් නේද? දැන් මේ වෙලාවේ කවුරු හරි ඉන්නවා කියලා අපි හිතමු. සමහර වෙලාවට ඇති ඔය හරියේ. අර ඇයි පිල්ලන් දෙක ඇරගෙන ඉන්න අමාරුයි. කඩාගෙන වැටෙනවා. එහෙම ඉන්නවනේ සමහර අය. දැන් එහෙම හිටපු අයත් කෙලින් වුණා. දැන් එහෙම ඇස් දෙක පියවිලා නම් ඒ රූපේ පේනවද? ඒ රූපේ පේන්නේ නැහැ. එහෙනම් ඇස් දෙක පියවිලා නම් මේ රූපේ පේන්නේ නැහැ. එහෙනම් අපි දැනගත්තේ මොකද්ද? රූපයක්. රූපේ දැන ගැනීම පිණිස අනිවාර්යයෙන්ම මේ ඇහැ ඇරිලා තියෙන්න ඕන නැද්ද? අනිවාර්යෙන් පින්වත්නි මේ රූපය පේන්න නම් ඇහැ ඇරිලා තියෙන්න ඕන. හැබැයි ඇහැ ඇරිලා තියෙනවා. ඇස් පේන්නේ නැහැ යාගේ. ආ? එහෙනම් ඒක සක්‍රීය වැඩ කරන එකක් වෙන්නත් ඕන, අක්‍රීය එකක් වෙලා හරියන්නේ නැහැ. මේක වැඩ කරන එකක් වෙන්නත් ඕන. දැන් අපි ගත්තොත් එහෙම සමහර අය මැරෙනවා ඇස් ඇරගෙන. මේ හොඳට හිටපු අය. නේ? පේනවද? නැහැ. පේන්නේ නැහැ. ඇයි ඒ? ඈ? ඒකට හරියටම කියනවා නම් පින්වන්නේ දැන් ඉස්සරහට ඉගෙන ගන්න තියෙන ආයතනය ගැනත් නාම රූප ගැන ඇස් අරගෙන මලයි පස්සෙත් පේන්නේ නැත්තේ ඒ ඇහැ කියන එක ආයතනය හටගන්නේ නාම රූප නිසා. රූපයෙන් විතරක් සකස් වෙච්ච එකක් නෙමෙයි ඒක, නාම රූප නිසා සකස් වෙච්ච එකක්. එතකොට නාම කොටස නැති තාක් ඇහැ අරගෙන මලක් පේන්නේ නැහැ. දැන් ඔන්න මෙතන ඉන්නවා කෙනෙක් ඇස් වහගෙන, එහෙනම් පේන්නේ නේ. දැන් මං කියනවා අහවල් දේ බලන්න කියලා. එහෙම බලන්න දැන් අපි හිතමු මේන් මෙතන මං හිතාගෙන ඉන්නෝ මෙතන යම් කිසි වස්තුවක් තියෙනවා කියලා. අපි කියනවා ඕන් ওই දකුණු පැත්තෙන් ඇතෙක් ඉන්නෝ බලන්න කියලා. දැන් ඇතෙක් ඉන්නවද? එහෙනම් බලන්නයි කියන රූපය නැහැ. එහෙනම් ඇතෙක් ගැන විශේෂයෙන් දැන ගැනීම සිද්ධ වෙනවද? නැහැ. ඇයි දැනගන්න රූපේ නැහැ. තේරුණාද? එහෙමනම් ඇහෙන් යමක් දැනගන්න ඇහැ විතරක් තිබිලා හරියන්නේ නැහැ. දැනගත යුතු ඇහැට ගෝචර වෙන රූපයක් තියෙන්න ඕනනේ. තේරුණාද කියන එක? එහෙනම් ඒ පේන ඒ ගෝචර වෙන ඇහැට පේන රූපය තමයි මොකෙන්ද දැනගන්නේ? ඇසෙන් දැනගන්නේ. ඔන්න ඕකටයි පින්වත්නි කියන්නේ ඇසේ විඥාණය කියලා. දැන් සමහර කට්ටියට විඥාන ඥාම රූප කියපුවම මහා බරපතල දේවල් වගේ තමයි තේරෙන්නේ. නමුත් මේක සරලව තේරුම් ගන්න විශේෂයෙන් දැනගන්නවා විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාණය විඥාණය කියලා කියන්නේ. එතකොට මේ
බුදුරජාණන් වහන්සේ ද්විතීයේ ද්වේ සූත්‍රයේදී වදාලා ද්වයම් භික්කවේ පටිච්ච විඥානං සම්බෝධි. මහණෙනි මේ විඥානය කියන එක ද්වයම් කියන්නේ දෙකට. පටිච්ච කියන්නේ උපකාරයෙන් ප්‍රත්‍යයෙන් හේතු කරගෙන. ද්වයම් භික්කවේ පටිච්ච විඥානං සම්බෝධි. විඥානය පහළ වෙන්නේ දෙකක් උපකාර කරගෙන. කතංච භික්කවේ ද්වයං. පින්වත් මහණෙනි මොකද්ද ඒ දෙක? චක්කුංච පටිච්ච රූපේ උපජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයත් හේතු කරගෙනයි ඇසේ විඥානය හටගත්නේ කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. දැන් ඒක පැහැදිලිද? ඇස තියෙන්නත් ඕන, රූපේ තියෙන්නත් ඕන. ඇසයි රූපයයි තියෙනවා නම් විඥානය පහළ වෙනවා. ඒ විඥානය පහළ වෙනවා කියන්නේ වෙන දෙයක් නෙමෙයි, ඇසෙන් දත හැකි ඇසට ගෝචර වෙන, ඇසට ගොදුරු වෙන බාහිර ආයතනය මොකද්ද? රූපය පමණයි. ඇසින් සද්ද අහන්න බෑ, ඇසින් ගඳ සුවඳ බලන්න බෑ, ඇසින් රස බිඳින්න බෑ, ඇසින් පහස ලබන්න බෑ, ඇසින් අරමුණු සිතන්න බෑ, සිතුවිලි සිතන්න බෑ. ඇසට ගෝචර වෙන්නේ ඕක විතරයි, රූපය විතර. ඔන්න ඔය රූපයේ විශේෂයෙන් දැනගෙන අපේ හිතේ දැනීමක් ඇති වෙනවනේ. දැන් අපි කියනවා සමහරලාට, මං කවුද දැක්ක, මං දැක්ක මෙතනින් කවුද යනවා කියනවා නේ. ඒ මොකද්ද එහෙනම් ඇති වෙලා තියෙන්නේ? ඇසේ විඥානයක් ඇති වෙලා, ඇස තුලින් මොකද්දෝ දෙයක් දැනගන්න පුළුවන් වෙලා. මොකක් දැනගත්තත් ඒක කෙනෙක් වෙන්න පුළුවන්, ඒක ගහක් වෙන්න පුළුවන්, ඒක දුමක් වෙන්න පුළුවන්, ඒක ආලෝකයක් වෙන්න පුළුවන් නේ, ඒක පාටක් වෙන්න පුළුවන්, ඒක ඇඳුමක් වෙන්න පුළුවන්. මොකක් දැනගත්තත් ඒක වනාහි දැනගත්තේ රූපයක්. අන්න ඒ දැන ගැනීමට තමයි අපි විඥානය කියන්නේ. එතකොට ඉතින් අපි එක එක පරයයන් ඔක් කතා කරනවා. විඥානය පහළ වෙනවා කියනවා. පහළ වෙනවා කියන්නේ මොකද්ද? විඥානය පහළ වෙනවා කියන්නේ ඇසයි රූපයයි හින්දා විශේෂයෙන් යමක් දැන ගන්නවා කියන එක. විඥානේ චූත වෙනවා කියනවා. ඈ මේ සකනනාසේ දිවකය මනස කියන ආයතන ටික වැහිලා යද්දී මේ දැනගැනීමේ ස්වභාවය නැති වෙලා යනවා. හොඳයි. ආන් ඔහොම තමයි උක කතා කරන් තියෙන්නේ. උපමනකින් ඔය උපමනක් දැනගත්තම හොඳට ඕම් ප්‍රමාණවත්. ඔන්න එහෙමනම් විඥානය හටගන්නේ මොකක් නිසාද? ඇසයි රූපයයි නිසා. ඇසයි රූපයයි නිසා. ඊගාවට දේශනා කරනවා මෙන්න මේ ඇසයි රූපයේ හැටි. චක්කුං අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවී. මේ ඇසයි රූපයේ හින්දානේ විඥානය හටගත්තේ. මේ ඇස අනිත්‍යයි, විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙන සුළුයි, අඤ්ඤතාභාවී අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. රූපා අනිච්චා විපරිණාමිනෝ අඤ්ඤතාභාවිනෝ. රූපේ අනිත්‍යයි, වෙනස් වීමකට පත් වෙනවා, අන්‍ය ස්වභාවයකට පෙරලෙනවා. දැන් මේ දේශනාව ආයේ අපිට කතා කරන්න වෙනවා පින්වන්නේ ඊළඟ මාතෘකාවේදී. එතන ඊළඟ මාතෘකාවට ටිකක් ඉතුරු කරලා ස්පර්ශයට අදාළ ටික විතරක් දැන් කියලා දෙන්නම් ඈ. මොකද ආයත් සැරයක් සලායතනය ගැන කියලා දෙද්දි මේ දේශනාවම ආයෙ කියන්න වෙනවා. ඒකට අවශ්‍ය ටික පොඩ්ඩක් ඉතුරු කරලා ඉතුරු ටික කියන්න. නැත්නම් අද ස්පර්ශය ගැන කියලා දෙන්න වෙන්නේ නැහැ. මොකද ඉතින් ස්පර්ශය දැනගන්න තින්නම් සංගති පස්සෝ උනම් ඒ කරුණු තුන මොකක්ද කියලා හරියට
දැනගන්න එපා. ඉතින් අපි චුට්ට චුට්ට ඉගෙන ගන්න උත්සාහ කරමු. ඔන්න ඇසේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි විපරිණාමයටපත් වෙනවා. රූපේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි විපරිණාමයටපත් වෙනවා, වෙනස් වෙන ස්වභාවයටපත් වෙනවා. ඉත්තේතං ද්වයං චලංචේව වයංච අනිච්ඡං විපරිණාමේ අඤ්ඤතාභාවය. ඔන්න ඔය දෙක සැලිසැලී වෙනසෙනවා. අනිත්‍යයි විපරිණාමයටපත් වෙනවා, අන්නේ ස්වභාවයකටපත් වෙනවා. දැන් ওই මොන දෙකද සැලිසැලී වෙනස් වෙන්නේ? ඇසයි රූපයයි. ඇසයි රූපයයි සැලිසැලී වෙනස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. චලංචේ වයංච සැලිසැලී වෙනසෙනවා, අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවයි. මොන මොකද්ද? ඇසයි රූපයයි සැලිසැලී වෙනසෙනවා, ඒ එපමණකින්ම අනිත්‍යයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුතුයි, අන්නේ ස්වභාවයකටපත් වෙනවා. චක්කු විඥානං අනිච්ඡං විපරිණාමී අඤ්ඤතාභාවී. එතකොට චක්කු විඥාණයට මොකද වෙන්නේ? අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවී. දැන් මේකට හේතුව තමයි යෝපි හේතු යෝපි පච්චයෝ චක්කු විඥානස්ස අඤ්ඤතාභාවී. චක්කු විඥානස්ස අඤ්ඤතාභාවී උපාදාය. සෝපි හේතු සෝපිපච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතාභාවී. අනිච්ඡං කෝපන භික්ඛවේ පච්චයං පටිච්ච සමුප්පන්නං චක්කු විඥානං කුතෝ නිච්ඡං භවිස්සති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇස අනිත්‍යයි රූපේ අනිත්‍යයි, සැලිසැලි මේක වෙනස් වෙනවා. යමක් හේතු කරගෙන යමක් උපකාර කරගෙන චක්කු විඥාණය හටගත්තා නම්, දැන් මොකක් හේතු කරගෙන මොකක් ප්‍රත්‍ය කරගෙනද චක්කු විඥාණය හටගත්තේ? ඇසයි රූපයයි. ඇසේ දැනීම කියන චක්කු විඥාණය හටගත්තේ. ඇසේ දැනීම හටගත්තේ ඇසයි රූපයයි උපකාරී කරගෙන. ඒ ඇසයි රූපයයි සැලිසැලි වෙනස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වම් මහණෙනි, අනිච්ඡං කෝපන පච්චයං පටිච්ච සමුප්පන්නං. අනිත්‍ය වූ දේවල් ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන හටගත්තා වූ චක්කු විඥානේ එහෙමනම් කුතෝ නිච්ඡං භවිස්සති. කෙසේනම් නිත්‍ය වෙන්නද? ඇයි ඇසයි රූපයයි හේතු කරගෙන නම් ඇසේ විඥානය හටගත්තේ? ඇස සැලිසැලි වෙනසෙනවා, රූපේ සැලිසැලි වෙනසෙනවා. දැන් ඒක සැලිසැලි වෙනසෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙන්නේ සලායතනේ කියලා දෙද්දී. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න. හොඳේ. ඒ දෙක වෙනස් වෙනවා නම් ඒ දෙක නිසා හටගත්තු විඥාණය කෙසේනම් නිත්‍යවන්නද කියලයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. මේක පින්වන්නේ මේ වගේ කතන්දරයක් නෙමෙයි. දැන් අපි හිතමු ඔන්න අම්මා තාත්තා නිසා දරුවෝ පහළ වෙනවා. දැන් අම්මා තාත්තා මිය පරලෝ ගියා, දරුවා ඉන්නවනේ නේද? මේක එහෙම සිත් සංසේ එහෙම හිතන්න බෑ. මේ ඔක්කොම හේතුඵල ධහම. මොන ධහමද? හේතුඵල ධහම. මේ හේතුඵල ධහම අපි හැමතිස්සෙම කතා කරන්නේ එක්තරා න්‍යායක් තුල. මොකක් තුලද? ඒ න්‍යායට කියන්නේ නම් මොකක්ද? මොන න්‍යායද? ආර්ය න්‍යායයි. මේ හේතුඵල ධහම, දැන් මේ හේතුන් නිසා ඵල හට ගැනීමන්නේ කතා කරන්නේ මොකක් නිසාද? හේතු නිසා ඵල හට ගන්න ආකාරය තමයි මේ ධර්මයේ පුරාම කතා කරන්නේ. එතකොට හේතුව නිසා ඵලයක් හට ගන්නවා. හේතුව නැත්තම් මේ ඵලය හටගන්නේ නැහැ. එතකොට මේ ආර්ය න්‍යායයේ තියෙන්නේ ඉති ඉමස්මින් සති දං හෝති. මේ ඇති කල්හි මේ වේ ඉදං හෝති.
මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. මේ උපදින විටම මේ උපදින කල්හි මේ උපදී. හොඳේ. ඉමස්මින් අසති ඉදන්න හෝති. මෙය නැති කල්හි මෙය නැත නොවේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුච්චති. මෙය නිරුද්ධ වන විටම මෙය නිරුද්ධ වේ. දැන් ඕක අර අම්මා තාත්තයි දරුවයි අතරට ගලපන්න බෑනේ. මොකද අම්මා තාත්ත ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උපාදා මේ උපදින විටම මේක මේ වගේ. මේක කොයි වගේද? මේක මේ වගේ. මම පුංචි උපමාවක් කියන්නම්. අපි හිතමු ඉර පායනවා. හොඳේ. ඉර පායද්දි අධර්මයේම තියෙනවා අපි ගමු ඒක අපිට මෙතෙන්ට ගලපා ගන්න පුළුවන්. මිලිඳු රාජ ප්‍රශ්නේදී ඒ වෙන කාරණා පැහැදිලි කරන්න ඒක දේශනා කරන්නේ. ඔන්න අහනවා පක්ෂීන් දෙන්නෙක් ආකාශේ පියාසල කරනවා. පක්ෂීන් දෙන්නෙක් ආකාශේ පියාසල කරනවා. ඉර පායලා තියෙනවා නම් මේ කොයි පක්ෂියාගේ හෙවණැල්ලද එක්කෙනෙක් පහලින් පියාසල කරන්නේ එක්කෙනෙක් ඈත ආකාශේ පියාසල කරන්නේ? මේ කොයි පක්ෂියාගේ හෙවණැල්ලද පළමුවෙන් පොළවේ පතිත වෙන්නේ? ඈත ඉන්න කෙනාගේ හෙවණැල්ලද පළමුවෙන් පොළොවට පතිත වෙන්නේ? ළඟ ඉන්න පක්ෂියාගේ හෙවණැල්ලද පළමුවෙන් පොළවේ පතිත වෙන්නේ? ළඟ ඉන්න කෙනාගේද? ඕන් කිව්වා. දෙන්නගෙම හෙවණැල්ල මේක මේ උපමාව තියෙන්නේ මිලිඳු රාජ ප්‍රශ්නේ. දෙන්නගෙම හෙවණැල්ල එක මොහොතේයි පොළවේ පතිතවන්නේ. හරිද? දැන් අපි හිතමු දෙන්නගෙම හෙවණැල්ල එක මොහොතේ පතිත වෙන්නේ. ඕනම් පරීක්ෂණයක් කරලා බලන්න. හොඳේ. ඔය පුංචි විදුලි බුබුලක් මේ දැල්වලා තමන්ගේ අත් දෙකවත් දාලා බලන්න ආලෝකයට. දුර තියෙන එකද මුලින් පහළ වෙන්නේ, ළඟ තියෙන එකද කියලා. දෙකම එක මොහොතේ පහළ වෙන්නේ. ඔන්න දැන් අපි හිතමු ඉර පායද්දිම අපි හිතමු විදුලි බුබුලක් කියලා. අපි මල් පෝච්චියක් තිබ්බා. හෙවණැල්ල වැටෙනවාද නැද්ද? හෙවණැල්ල වැටෙනවා. ඉර පායනවා. එහෙම නැත්නම් විදුලි බුබුල බැල්වෙනවා. මල් පෝච්චිය තියෙනවා. හෙවණැල්ල වැටෙනවා. හරිද? එතකොට මේ සංසිද්ධි තුනක් දේවල් තුනක් මෙතන තියෙනවා. මොකද්ද? ඉරති විදුලි බුබුල ආලෝකයේ තියෙනවා. වස්තුවක් තියෙනවා. හෙවණැල්ල පහළ වෙනවා. ආලෝකයේ නැත්තම් හෙවණැල්ලක් පහළ වෙනවද? නැහැ. පහළ වෙනවද? නැහැ. ආලෝකයේ තියෙනවා. හෙවණැල්ල පහළ වීමට අවශ්‍ය වස්තුවක් නැහැ. හෙවණැල්ල පහළ වෙනවද? නැහැ. හැබැයි ආලෝකයයි වස්තුවයි තිබුණා නම් හෙවණැල්ල පහළ නොවි ඉන්නවද? අනිවාර්යෙන් පහළ වෙනවා පින්වත්නි. ඒක නිසංසග්ග සිද්ධියක්. ඒක මේ ඒකට ආයේ මුකුත්ම අවශ්‍ය වෙන්නේ අනිවාර්යෙන් පහළ වෙනවා. දැන් අපි කියනවා හෙවණැල්ල තියෙනවා, ආලෝකේ නැහැ.
ඒ කලින් දාපු ලයිට් එක හින්දා තමයි මේ හෙවණැල්ල තියෙන්නේ කියලා. මේ කතාව හරිද? මේ කතාව වැරදි. මේ කතාව වැරදි. ආර්ය න්‍යාය තුල අපි කතා කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල්හි මෙය වේ. හේතුඵල ධම මේ විදිහටයි කතා කරන්නේ. එහෙමනම් ආලෝකයේ තියෙන්න ඕන වස්තුවක් හේවණැල්ල පහළ වෙන්න අදාළ වෙන වස්තුව තියෙන්න ඕන. එතකොට හේවණැල්ල පහළ වෙනවා. මේ එකක් හරි අඩු වුණොත් හේවණැල්ල කියලා දෙයක් ගැන කතාවක් නැහැ. ඔබට හොඳට තේරෙනවා නේද ඒක? එහෙම කීපුවම්. එහෙමනම් තේරුම් ගන්නද අර අම්මා තාත්තා හින්ද දරුවෝ ඇති වුණා, ධම්මා තාත්තා නැතත් දරුවෝ ඉන්නවා වගේ කතාවක් නෙමේ මේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියන්නේ. ඇසයි රූපයයි නිසා දැන් ආලෝකයයි මල්පෝච්චයයි නිසා මල්පෝච්චයේ හෙවණැල්ලක් ඇති වුණා නම් මේ දෙක පහළ වෙද්දිම මොකද්ද වෙන්නේ? හෙවණැල්ල පහළ වුණා. හැබැයි මේ දෙක නැති වෙද්දිම හෙවණැල්ලත් නෑ. මේ දෙකෙන් එකක්වත් එහෙම එහෙ වෙච්ච ගමන් හෙවණැල්ලක් ඉතුරු වෙන්නේ නෑ පෙන්වන්න. අන්න ඒ වගේ තමයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි නිසා ඇසේ විඥානේ හට ගන්නවා. ඒ හටගත්තයි පස්සේ ඇසයි රූපය අනිත්‍ය වුණාම ඒ හටගත්තු විඥානේ පවතින විදිහක් නැහැ. ඒ හටගත්තා වූ ඇසේ විඥානේ පවතින විදිහක් නැහැ. ආයෙත් එකක් හට අරගෙන පවතින්න පුළුවන්. මේ කියන කාරණේ තේරුම් ගන්න. එහෙම නැත්තම් හිතෙන්නේ මේ පහළ වෙලා තියෙන විඥානය දිගින් දිගටම පවතිනවා කියලා. එතකොට අපි ඉන්නේ හර සාතික දෘෂ්ටි. සාතිකේන විශ්ව කීවනේ මේ චූත වෙන ඇවිදින සසරේ සැරිසරා යන විඥානයක් ගැන. එතකොට අපි වැටෙන්නේ සාතික තැනට. ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදිද්දිම මේක උපදිනවා. ආලෝකයේ පහළ වෙද්දිම හෙවණැල්ල වැටෙනවා වගේ. ආයේ ආලෝකයේ නිවෙද්දිම මොකද වෙන්නේ? ආයේ පෙර පසු කියලා නැහැ. පෙර පසු කියලා නැහැ. එක වේගෙම මේක අනිත්‍ය වෙලා යනවා. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ ඇත. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදිද්දිම මේ උපදී. ඉමස්මින් අසති මෙය නැති කල්හි මෙය නැත. ආලෝකයේ නැති වෙච්ච ගමන් හෙවණැල්ල නැහැ. මල් පෝච්චිය නැති වෙච්ච ගමන් එතනින් හෙවණැල්ල නැහැ. මේ නැති කල්හි මේ නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. ඔන්න ඔය අදහස හොඳට තියෙන්න ඕන හිතේ. හැම එකක්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යසම්බන්ධතාවයක් තියෙනවා මිසක් එකකට එකක් හේතු වෙලා පවතිනවා මිසක් එක දිගටම පවතින කිසිම දෙයක් මේකේ ඇත්තේ නැහැ. ඇති වෙනවා, බිඳ වැටෙනවා. එතකොට ඔන්න මතක තියාගන්න ඕන කාරණේ සුළුවෙන් මෙච්චරයි. ඇසයි රූපයයි නිසා හටගත්තු විඥාණය ඇසයි රූපයයි අනිත්‍ය වෙන කල්හි පවතින්නේ නැහැ. හරියට විදුලි ආලෝකයේ නැති වෙච්ච ගමන් හෙවණැල්ල නැති වෙනවා වගේ ඊට අදාළ කරුණු වෙනස් වෙච්ච ගමන් මේ පහළ වෙච්ච එක වෙනස් වෙනවා. හොඳයි. අපි හිතමු දැන් නිවිනිවිදල් වෙන විදුලි බුබුලක් කියලා. සමහර ඒවා තියෙන එක ලයිට් එකක් පත්තු වෙද්දී අනිත් ලයිට් එක එක මේ නිවෙනවා. එකක් නිවෙද්දී අනිත් එක දැල් වෙනවා. එහෙම තියෙනවනේ නේ. එතකොට අර හෙවණැල්ල දිගටම තියෙනවාද? මොකද වෙන්නේ? ඒකත් වෙනස් වෙවි තමයි. එක ලයිට් එකක් දැල්වෙද්දී හෙවණැල්ල පහළ වෙනවා.
ඒක නිවෙද්දි හේව නැල්ල නැති වෙනවා. ඊළඟ එක දැල්වෙද්දි ආයෙ පහළ වෙනවා. ඒක නිවෙද්දි ආයෙ හේව නැල්ල නැති වෙනවා. දෙන්න එහෙම මිසක් එක දිගට පවතින එකක් නැහැ. ඔය වගේ තමයි ඇසයි රූපයයි නිසා ඇසේ ඇතිවන විඥාණය. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇසයි රූපයයි අනිත්‍ය කල්හි. ඒක අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා පස්සේ කියලා දෙන්නම් ඈ. ආයතන ගැන කියලා දෙද්දි. ඇසයි රූපයයි අනිත්‍ය කල්හි ඇසේ විඥාණය කෙසේනම් නිත්‍ය වන්නද? එහෙනම් අනිවාර්යෙන්ම ඇසේ විඥාණය අනිත්‍යයි. යාකෝ භික්කවේ ඉමේසං තින්නම් ධම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝ. පින්වන් මහණෙනි, ඉමේසං තින්නම් ධම්මානං, දැන් ඔන්න කලින් දොයම් පටිච්ච කිව්වේ දෙකක් ගැන. මොකද්ද ඒ දෙක? ඇසයි රූපයයි. නිසා පහළ වුණා මොකද්ද? විඥානය. මේ තින්නම් ධම්මාන, මේ ධර්ම තුන හේතු කරගෙන දැන් ති කතා කරනවා තුනක් ගැන. ඉමේසං තින්නම් ධම්මාන, ඔය කියපු කාරණා තුන. මොකද්ද තුන? ඇසයි රූපයයි ඇසේ විඥානයයි කියන. ඉමේසං තින්නම් ධම්මාන සංගති, ඒ වචනේ අපිට පුරුදුයිනේ. මොකද්ද තින්නම් සංගති පස්සෝ? ඒ වචනේ විතරක් ඔන්න පුරුදුයි. තුනක එකතු වීම ස්පර්ශය. තින්නම් සංගති සන්නිපාතෝ. සන්නිපාතෝ කියන්නේ රැස්වීමක් වේද? මේ තුන එකට රැස්වීමක් වේද? සමවායෝ සමාගමක් වේද? සමාගමක් කියන්නේ කොටස්කරුවන්ගේ එකතුවකටනේ. හරි නේද? එතකොට මේ කොටස්කරුවෝ දැන් මේකේ ඉන්නේ කවුද? තුන් දෙනයි. ඇසයි රූපයයි ඇසේ විඥානය. මෙන්න මේ කොටස්කරුවන් තුන් දෙනාගේ සමාගම. තේරුණාද? තින්නම් සංගති, ඉමේසං තින්නම් ධම්මානං සංගති. සන්නිපාතෝ එක්වීමක් වේද, රැස්වීමක් වේද? මේ කරුණු තුන් දෙනාගේ සමාගමක් වේද? අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝ. මහණෙනි, ඔය ඕක තමා කියනවා ඇසේ ස්පර්ශය. ඇසේ ස්පර්ශය උකයි. දැන් මම තව කාරණාවක් කියලා දෙන්නම් කිව. ඒ තමා දැන් අපි කතා කරනවා ඇහැ කියලා එකක් තියෙනවා, රූපය කියලා එකක් තියෙනවා, ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඇසේ විඥානය කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කතා කරනවා ඇසේ, ඔන්න ඒ තුනේ එකතු වීම ඇසේ ස්පර්ශයයි කියලා. දැන් මේක අපි පෙළටනේ කතා කරන්නේ. පටිච්ච සමුප්පාදයේ වුණත් අවිජ්ජාවෙන් පටන් අරගෙන ඉවෙලා ජරා මරණ දක්වාම අපි මේක කතා කරන්නේ පෙළට. පෙළට මේක කතා කරන්නේ තේරුම් ගැනීමේ පහසුවට. එහෙම නැත්නම් මේක තේරුම් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් පින්වන්නේ, මේක අපි එහෙම කතා කළාට මේ ජාති ජරා මරණ දක්වාම මේ සිද්ධ වෙන සංසිද්ධිය තේන්නේ ඇස පහ, ඇස මුල් කරගෙන රූපේ මුල් කර විඥාණය ස්පර්ශය මේ ඔක්කෝම හටගන්නේ වෙන වෙනම පෙළට නෙමෙයි. මේක කෝච්චියේ එන්ජිම ගියයි පස්සේ එන්ජිමට පිටිපස්සෙන් කාඩ්පෙට්ටි යනවා නේද? ඈ, ඊට පස්සේ ආයේ ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස්, තර්ඩ් ක්ලාස් පෙට්ටි ටිකක් යනවා. ආයේ අන්තිමේට තව ෆස්ට් ක්ලාස්, සෙකන්ඩ් ක්ලාස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ආයේ කාඩ්පෙට්ටි. එහෙම නේ කෝච්චිය යන්නේ. ඒ විදිහට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහට මේක තේරුම් ගන්න බෑ. මේක හරියට අර හෙවණැල්ලේ පහළ වීම වගේ. කුරුල්ල පල්ලෙහෙන් ගියත්, ඊළඟ කුරුල්ල උඩින් ගියත්, ඊළඟ එක්කෙනා ඊටත් උඩින් ගියත්,
කොයි පෙළට ගියත් හේවනැල්ල පහළ වෙන්නේ එකටමයි. ඒකේ වෙනසක් නැහැ. එක වේගෙන් පතිත වෙනවා. තේන්නවද කියන එක? ආන් ඒ වගේ පින්වන්නේ මේක පෙළට ගලපන්න පුළුවන් කමක් නැහැ. පෙළියට මීට පස්සේ කියලා කියන්නේ නැහැ. එකටම තමයි මේක පහළ වෙන්නේ. නමුත් මේක අපිට තේරුම් ගන්න බෑනේ. ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ මේක මේ හින්දා කියලා ඇත්තට මේ හින්දා තමයි දැන් අපි කතා කරලි කලින්. නමුත් මේක තේරුම් ගන්න ඕන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ එකම වේගෙන් කියන කාරණේ තේරුම් ගන්න. එතකොට ඔය ආකාරයෙන් ඔන්න විඥානයත් එක එකතු වෙලා ඇසයි රූපයයි විඥානයයි හේතු කරගෙන ඇසේ ස්පර්ශය හටගත්තා. ඔය තුනේ එකතු වීම රැස්වීම සමාගම ස්පර්ශයයි. ඉමේසං තින්නම් ධම්මාන සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්කවේ චක්කු සම්පස්සෝ. චක්කු සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවි. දැන් ඇසේ ස්වභාවය මුලින් කීවන්නේ මොකද්ද? ඇස අනිත්‍යයි විපරිණාමයටපත් වෙනවා අන්‍ය ස්වභාවයකටපත්. රූපය අනිත්‍යයි විපරිණාමයකටපත් වෙනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඇසේ විඥානයත් අනිත්‍යයි විපරිණාමයකටපත් වෙනවා අඤ්ඤතාවයකට වෙනස් ස්වභාවයකටපත් වෙනවා අඤ්ඤතා භාවය. චක්කු සම්පස්සෝ භික්කවේ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා භාවය. අනිත්‍ය කරුණු වලින්ම හටගත්තු චක්කු සම්පස්සය මොකද? ඒකත් අනිත්‍යයි විපරිණාමයකටපත් වෙනවා අඤ්ඤතාවයකටපත්. ඔබ ඔන්න තව කාරණාවක් තේරුම් ගන්නද? දැන් චක්කු ස්පර්ශය කියපුවම සමහරුන්ට හිතෙනවා මේ ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙලා ඉවරලා හැදිච්ච වෙණින් එකක් කියලා. දැන් මෙතන වෙණින් එකක් ගැන කතා කළේ නැහැ. ඉමේසං තින්නම් ධම්මාන සංගති සමවායෝ සම්නිපාතෝ අයං උච්චති චක්කු සම්පස්සෝ. මේ තුන එකටගත් කල්හි එකට රැස් වෙච්ච කල්හි තේරුනේ එකට එකහු වෙච්ච කල්හි ඒකට කියනවා අපි වචනයක් මොකද්ද? චක්කු සම්පස්සය කියලා. දැන් අපි ඒක තේරුම් ගත්තොත් එහෙම අපි හිතමු ඇතෙක් ඉන්නවා. ඌට අපි මොකද්ද කියන්නේ? ඈ ඇතාට මොකද්ද කියන්නේ? ඇතා කියනවානේ. ඇතින්න ඉන්නවා. ඇතින්නට මොකද කියන්නේ? ඇතා කියන්නේ නැහැ. ඒකට වචන දෙකක්. දැන් පැටියක් ඉන්නවා. පැටියට මොකද කියන්නේ? ඕ ඇත් පැටියා කියනවා. දැන් මේ තුන් දෙනාට වෙන වෙනම වචන තුනක් අපි පාවිච්චි කළා. දැන් මේ තුන් දෙනා එකට ඉඳෙද්දි මොකද කියන්නේ? පවුල කියනවා. වෙනම තනි වචනයක් කියනවා. ආහං හරියම මොන පත්‍රයනද? තුන් පත්‍රයන කියලා. දැන් මේ තුන් පත්‍රයන කියන්නේ තුන් දෙනෙක් එකතු වෙලා හදපු අලුත් එකක්ද? ඈ අර තුන් දෙනාම තමා මෙතන, අර වෙන වෙනම කතා කරපු තුන් දෙනාම තමා මෙතන ඉන්නේ. මොකද මේක තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තේ නැත්නම් ඉස්සරහට කරදරයි. හොඳයි. අර තුන් දෙනාගේ සංගති සමවායෝ සම්නිපාතෝ. එක්වීම රැස්වීම සමාගමට තමා කියන්නේ ස්පර්ශය කියලා. මේ ස්පර්ශයේ ස්වභාවය අර තුන් දෙනාගේ ස්වභාවයම තමයි. ඇයි ඒ තුන් දෙනාගේ එක්වීමනේ තියෙන්නේ? මොකද ඒ තුන් දෙනාගේ ස්වභාවය අනිච්චයි විපරිණාමී අඤ්ඤතාභාවයි. මේ ස්පර්ශයේ ස්වභාවයත් අනිත්‍යයි විපරිණාමයකටපත් වෙනවා අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝපි හේතු යෝපි පච්චේව චක්කු සම්පස්ස උප්පාදාය. යමක් හේතු කරගෙන යමක් ප්‍රත්‍ය කරගෙන චක්කු සම්පස්සේ ඇසේ ස්පර්ශයේ හටගත්තා නම් මොනවා හේතු කරගෙනද දැන් හටගත්තේ මේක? ඇසයි රූපයයි
ඇසේ විඥානය හටගත්තා නම්. සෝපි හේතු සෝපි පච්චයෝ අනිච්චෝ විපරිණාමී අඤ්ඤතාභාවී. ඒ හටගත්තු දේවල් අනිත්‍යයි, විපරිණාමයට පත් වෙනවා, වේ අන්‍ය ස්වභාවයකට පත් වෙනවා. අනිච්ඡං කෝපන භික්ඛවේ පච්චයං පටිච්ච උප්පන්නෝ චක්කු සම්පස්සෝ කුතෝ නිච්ඡං භවිෂ්‍යති. අනිත්‍ය දේවල් වලින් හටගත්තා වූ චක්කු සම්පස්සය, ඇසේ ස්පර්ශය කුතෝ නිච්ඡං භවිෂ්‍යති. අර කලින් විඥානීය ගැන හුවා වගේම අනිත්‍ය දේවල් වලින් හටගත්තු ඇසේ ස්පර්ශය කෙසේනම් නিত্য වන්නේද? ඊගාවට දේශනා කරන එහෙනම් ඇසේ ස්පර්ශයත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඔන්න දේශනා කරනෝ පුට්ටෝ භික්කවේ වේදේති. ස්පර්ශයෙන්ම විඳිනවා. පුට්ටෝ සංජානාති. ස්පර්ශේ නිසාම හඳුනා ගන්නවා. පුට්ටෝ චේතේති. ස්පර්ශේ නිසාම චේතනා පහළ වෙනවා. ස්පර්ශේ නිසාම චේතනා පහළ වෙනවා. දැන් ඔන්න ස්පර්ශේ හටගත්තා. ස්පර්ශේ නිසා වෙන සිද්ධ වෙන දේවල් ටික මෙතන දේශනා කරනවා. මොනවාද වෙන්නේ? පුට්ටෝ වේදේති. ස්පර්ශේ නිසායි විඳින්නේ. පුට්ටෝ සංජානාති. ස්පර්ශේ නිසායි හඳුනාගන්නේ. පුට්ටෝ චේතේති. ස්පර්ශේ නිසායි චේතනා පහළ වෙන්නේ. මේ එකක්වත් පින්වත්නි පෙරපසු වෙන්නේ නැහැ. මේවා එකක්වත් පෙරපසු වෙන්නේ නැහැ. දැන් පෙරපසු වෙනවා නම් දැන් මේ මෙච්චර වෙලා කතා කරපු ටික ආයෙ පොඩ්ඩක් බැලුවොත් එහෙම විඥාණය ගැන කතා කළා. දැන් ඔන්න ඇසයි රූපයයි ගැන කතා කළා. විඥාණය ගැන කතා කළා. දැන් ස්පර්ශය ගැන කතා කළා. දැන් දේශනා කරනවා ස්පර්ශය නිසාමයි විඳින්නේ, සංඥාව ඇති වෙන්නේ. චේතනා කියන්නේ මොකටද? සංස්කාර ඇති වෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මොනවාද? මෙතන තියෙන්නේ මොනවාද? ඇසයි රූපයයි අයිති වෙනවා. ඇසයි ඇසට පෙනෙන රූපයයි අයිති වෙනවා රූප උපාදානස්කන්ධයට. විඥානෙ අයිති වෙනවා වේදනා විඥාන උපාදානස්කන්ධයට. ස්පර්ශය නිසා හටගත්තු වේදනාව අයිති වෙනවා වේදනා උපාදානස්කන්ධයට. ස්පර්ශය නිසා හටගත්තු සංඥාව අයිති වෙනවා සංඥා උපාදානස්කන්ධයට. ස්පර්ශය නිසා හටගත්තු චේතනාව පුට්ටෝ චේතේති. ඒ චේතනාව අයිති වෙනවා සංකාර උපාදානස්කන්ධයට. මේ මොකද්ද පහළ වෙලා තියෙන්නේ? දැන් පංච උපාදානස්කන්ධය මේක පෙරපසු වෙනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙනම් මොකද්ද දැන් පෙරපසු වෙන්නේ? මොකද්ද පෙරපසු වෙන්නේ? පංච උපාදානස්කන්ධය එහෙනම් පෙළට පහළ වෙනවා කියලයි කියන්න වෙන්නේ. එහෙම වෙනවද? නෑ, එකටමයි සිද්ධ වෙන්නේ. එකටමයි සිද්ධ වෙන්නේ. එකටමයි සිද්ධ වෙන්නේ. වෙන වෙන විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඔන්න එහෙමනම් අපි ස්පර්ශය ගැන චුට්ටක් දැන් තේරෙනවද මොකක්ද වෙන්නේ කියලා? මේ ඔක්කොම එකටමයි සිද්ධ වෙන්නේ. ඇසයි රූපයයි ඇසේ ඇසයි රූපයයි හේතු කරගෙන ඇසේ විඥානය හටගත්තා. ඒ තුනේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශය නිසාම විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ වෙනවා. දැන් අපි ස්පර්ශය ගැන ඉගෙන ගන්න ගිහලා මොකක්ද අන්තිමේට ඉගෙනගෙන තියෙන්නේ? ආ, අපි මේ එකම දේක පින්වන්නේ එක එක පැති කඩවල් කතා කරන්නේ. එකම ධර්මතාවයක එක එක පැති කඩවල් කතා කරන්නේ.
හැබැයි කොහෙන් කතා කරත් අන්තිමට කතා කරලා තියෙන්නේ මොකද්ද? එකම දෙයක් ගැන. හොඳේ. එකම දෙයක් ගැන මේ කතා කරන්නේ. දැන් හොඳට ගැළපිලා යනවනේ එකම දෙයක් මේ කතා කරන්නේ. ඊගාවට ස්පර්ශය ගැන තව දේශනාවක් කියලා දෙන්න. දැන් ඔය ද්විතීය ද්වේ සූත්‍රය සම්පූර්ණයෙන්ම ඉවරයි. නමුත් ආයතන ගැන කතා කරද්දිත් අපි ආයෙ ඕක කතා මේ ඉගෙන ගනිමු. ඉගෙන ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඊගාවට මම කියලා දෙන්නම් තව පුංචි ධර්ම කාරණාවක්. මේක තියෙන්නේ මජ්ජේ සූත්‍රේ. මොකේද? මජ්ජේ සූත්‍රේ. මජ්ජේ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ 4 කියන පොත් වහන්සේ තුල. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායි. පිණ්ඩපාතයේ වැඩලා ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා ආපහු වැඩියයි පස්සේ දම්සභා මණ්ඩපේට ධර්මශාලාවට එතන තිබිච්ච රැස් වුණා. රැස් වුණයි පස්සේ ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් මේ රැස් වෙච්ච ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ධර්ම කාරණාවක්. මොකක්ද අහන කාරණේ? මෙන්න මේක. පින්වත් ආයස්මත්නි, භාග්‍යතුන් වහන්සේ පාරායන වග්ගේ කොහෙද තියෙන්නේ? සූත්ත නිපාතේ. පාරායන වර්ගයේ තිස්ස මෙත්තෙය මානකයාගේ ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. මොකද්ද? සෝභන්තේ විඳිත්වාන මච්චේ මන්තාන ලිප්පති තම්භෝමි මහා පුරුසෝති සෝද සිබ්බනි මච්චගා. ඒකේ තේරුම තමයි කීනාසෝ භික්ෂුව ආශ්‍රවයන් ඡේකල භික්ෂුව. ඒ කියන්නේ කවුද? රහතන් වහන්සේ. අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කොට. අන්ත දෙකක් ප්‍රඥාවෙන් අවබෝධ කොට. අන්ත දෙක අවබෝධ කොට. එහි මැද නුවණින් යුතුව නොතැරවි සිටිද්ද මජ්ජේ මන්තාන ලිප්පති. අන්ත දෙකක් අවබෝධ කළා. අන්ත දෙකක් තියෙනවා නම් මැදකුත් තියෙන්න බෑ. ඔය මැද නුවණින් යුතුව නොතැරවි සිටිද්ද තම් භූමි මහා පුරුෂෝති. ඔහු මහා පුරුෂයෙක් යයි කියමි. ඔහු මේ ලෝකයේ මරණයෙන් පසු යලි උපත මූට්ටු කරන කර දෙන තෘෂ්ණාව ඉක්ම ගියේය. ඔන්න ඕක තමයි මේ ගාථාවේ තේරුම. යම් කීනාසෝ භික්ෂුවක් අන්ත දෙක ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන එහි මැද ගෑවෙන්නේ නැතුව ඉන්නවද? නොතැරවි සිටිද්ද ඔහු මහා පුරුෂයෙක් යයි කියමි. ඒ මහා පුරුෂයා විසින් තෘෂ්ණ උපත ජරා මරණයත් එක්ක උපත මූට්ටු කළා දෙන. උපත කියන්නේ හට ගැනීම. සමුදය. ජරා මරණය කියන්නේ නැතිවීම. ඔය හට ගැනීමත් නැතිවීමත් දෙක ආයේ ආයේ මූට්ටු කළා දෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. අන්නේ තෘෂ්ණාව ඉක්ම ගියේය කියලා වචනයක් කියවා. දැන් මේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා කතා කරන දේ වටිනවනේ. වටිනව නේද? වටිනවා. අනේ එතකොට දැන් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා. දැන් මේ ප්‍රශ්නේ අහපු ස්වාමීන් වහන්සේ අහනවා, ආයුෂ්මත්නි, ඔය අන්ත දෙක කීවේ කුමටද? එකාන්තයේ පළවෙනි අන්තයේ කුමක්ද? දෙවෙනි අන්තය මොකක්ද?
මැද මොකද්ද? අන්ත දෙකයි මැදයි මොකද්ද? මූට්ටු කිරීම කියලා කියන්නේ මොකද්ද කියලා අර රැස් වෙච්චි දැන් මේ හවස්වරුවේ. හවස්වරුවේ රැස් වෙච්චි පින්ඩ පාතේ ගිහිල්ලා ඇවිල්ලා සමහර විට දෙකට තුනට වෙන්නත් ඇති. ටිකක් විවේකයෙන් වැඩ වෙ ඉඳලා ඔන්න එකතු වුණාම කතා කරන දේ. එතකොට ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට කියනවා. පස්සෝකෝ භික්කවේ ඒකෝ අන්තෝ. ආයුෂ්මත්නි පස්සෝකෝ ආවුසෝ ඒකෝ අන්තෝ. ආයුෂ්මත්නි එක අන්තයක් තමයි, එක පැත්තක් තමයි ස්පර්ශය. පස්ස සමුදයෝ ද්විතීයෝ අන්තෝ. ස්පර්ශයේ හට ගැනීම තමයි දෙවැනි අන්තය. පස්ස නිරෝධෝ මජ්ජේ. පස්ස නිරෝධය තමයි මැද. තණ්හා සිබ්බනී. තණ්හාවෙන් තමයි, තෘෂ්ණාව තමයි මූට්ටු කරන්නේ. තණ්හාහීනං සිබ්බති තස්ස තස්සේව බවස්ස අබිනිබ්බත්ති අයත්තාවතාකෝ භික්කවේ භික්කු අභිඤ්ඤයං අභිජානාති පරිඤ්ඤයං පරිජානාති. පින්වත් ආයස්මතුන් වහන්සේ, ස්පර්ශය එකාන්තයක්, ස්පර්ශ සමුදය තවාන්තයක්, ස්පර්ශයේ නිරෝධය මැද. තණ්හාවෙන් තමයි මේ දෙපැත්ත ගැට ගහන්නේ. තේරුණේ? ස්පර්ශයේ මේ තණ්හාවෙන් තමයි මූට්ටු කිරීම කියන්නේ තණ්හාවයි. තණ්හාවම ස්පර්ශයත්, ස්පර්ශයේ හට ගැනීමත් ඒ භවයේහි ඉපදීම පිණිස මූට්ටු කරයි. එතකොට ඒ භවයේ ඉපදීම පිණිස මූට්ටු කරන්නේ කවුරු විසින්ද? තණ්හාව විසින්. මොකක් පිණිසද මූට්ටු කරන්නේ? මොකක් පිණිසද මූට්ටු කරන්නේ? භවයේ පිණිස. එතකොට ස්පර්ශයයි, ස්පර්ශ සමුදයයි මූට්ටු කරපුවාම මොකද්ද පහළ වෙනවා කියන්නේ? ඉපදීම පිණිස භවයේ සකස් වෙනවා. මේ චුට්ට චුට්ට තේරුම් ගත්තාම පින්ගන්නේ මහා දේකුත් නෙමෙයි වගේ. නමුත් ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක අවබෝධ කරපු එක තමයි පුදුමේ. නාගසේන රහතන් වහන්සේගෙන් අහනවා, මිලිඳු රජතුමා, ඇත්තටම ස්වාමීනි නාගසේනයන් වහන්සේ, ඒ භාග්‍යතුන් වහන්සේ මේ දුෂ්කර දෙයක් කළාද කියලා අහනවා. එතකොට මහරහතන් වහන්සේ දේශනා කරනවා, මහරජ, ඒ භාග්‍යතුන් වහන්සේ පරම දුෂ්කර දෙයක් කළා කියනවා. එතකොට උපමාවකින් කියලා දෙන්න කියනවා. ගංගා, යමුනා, සරබු, මහී, සරස්වති කියන ওই මහා ගංගා මූදට ඇදගෙන යනවා. තේරුණේ? මූදට ඇදගෙන යද්දී එක එක ගඟේ වතුර එක එක විදිහයි. දැන් අපේ රටෙත් එහෙමනේ නේ. එක පළාතක වතුර කිවුලයි, අනිත් වතුර පැත්තේ වතුර ඇඹුලයි, තවත් පැත්තක වතුර හොඳටම හොඳයි. ඔහොමනේ නේ. ඇත්තනම ගංගාවලත් එහෙම තමයි. දැන් අර සංගම් වල හොඳට පේනවා ගංගා දෙකක් එකතු වෙනවා. ඒ දෙකේ වතුර පාට වෙන වෙනම පේනවා. දෙක වෙනස්. ඔය ඔක්කොම යනවා මූදට. දැන් මේ පේන්න තියෙන දේවල් නේ. දැන් ඔක්කොම මූදට. දැන් මූදට ගියාම කෙනෙක් නැවෙකටකට ගිහිල්ලා වතුර ටිකක් අල්ලට අරගෙන මහරජකෙන් අහනවා, මහරජ, මේ වතුර ගංගානම් ගඟේ ටික මේ ටික, යමුනා ගඟේ වතුර මේ ටික, සරබෝ මහී ගඟේ වතුර මේ ටික කියලා මේ පේන්න තියෙන වතුර ටික වෙන් කරලා පෙන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. වෙන් කරලා පෙන්වන්න පුළුවන්ද? බෑ මහරජ.
පේන්න තියෙන වතුර ටික වෙන් කරගන්න බැරි ලෝකයා අතර ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඕන් අපි පහදින්න වටිනවානේ මේ අචේතනික කෙනෙකුට පේන්නේවත් නැති හිතාගන්න බැරි මේ ධර්මතාවයන් වෙන්වෙන් කළා ඉවරලා පෙන්නලා කියලා දුන්නා කියන ඒ ටික වෙන්වෙන් කළා පෙන්නවා කියනවා. එතකොට දුෂ්කර දෙයක් කළා නොවේද? දුෂ්කර දෙයක් කළා. අහම් භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්නෙට එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා. ඔන්න ඔහුමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. එතකොට එක තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, මට නම් හිතෙන්නේ මෙහෙමයි, අතීතේ ඒකාන්තයක්, අනාගතේ අනිත්‍යන්තේ, වර්තමානයේ මැද. තණ්හාව විසින් අතීතයයි අනාගතයයි දෙක ඉපදීම පිණිස මූට්ටු කළ දෙනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙම කීවා, සැප ඒකාන්තයක්, දුක තවත් අන්තයක්, උපේක්ෂාව මැද, තණ්හාව විසින් සැපයි දෙකයි මූට්ටු කළා දෙනවා. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මතක් කරනවා, නාමය ඒකාන්තයක්, රූපය අනිත්‍යන්තය, විඥාණය මැද. තණ්හාව විසින් මේ දෙක මේ නාමයයි රූපයයි මූට්ටු කළා දෙනවා. ඒ නාම රූප දෙක මේ විඥානයයි එකට බටමිටි හේතු වගේන තියෙනවා කියන්නේ. ඒකේ ප්‍රත්‍යයෙන් මේක තියෙනවා, මේකේ ප්‍රත්‍යයෙන් ඒක තියෙනවා. තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා, ආයුෂ්මත්නි, අධ්‍යාත්මික ආයතන 6 ඒකාන්තයක්, බාහිර ආයතන 6 අනිත්‍යන්තේ, විඥානයේ මැද. බාහිර ආයතනයේ අභ්‍යන්තර ආයතනයයි බාහිර ආයතනයයි තණ්හාව විසින් මෝට්ටු කළ දෙනවා. ඊගාවට කියනවා තව ස්වාමීන් වහන්සේ කෙනෙක්, සක්කාය ආයුෂ්මත්නි ඒකාන්තය, සක්කාය සමුදය අනිත්‍යන්තය, සක්කාය නිරෝධය මැද. තණ්හාව විසින් සක්කායත් සක්කායේ සමුදයත් ඉපදීම පිණිස මෝට්ටු කරලා දෙනවා. දැන් මේගොල්ලෝ 6 දෙනෙක් 6 අදහසක් කීවා. 6 දෙනෙක් මොකද කළේ? අදහස් 6ක් කීවා 6 දෙනා. දැන් මේක එක අදහසකට එන්න බැ. හැබැයි එක්කෙනෙක්වත් තම තමන්ගේ අදහස වැරදි කිව්වේ නෑ. අද කාලේ නම් මේ එහෙමනේ නෑ, ඕ කොහොම නෙමේ කියලා කියන්න ඉස්සර වෙනවා. මේ 6 නමම ඊට පස්සේ දැන් ඕක ටික සාකච්ඡා කරලා ඉවර වෙද්දී හවස් වුණා. භාග්‍යතුන් වහන්සේ භාවනාවෙන් නැගිටලා ඉන්නවා දැක්කාම භාග්‍යතුන් වහන්සිකාවට වැඩලා වන්දනා කළා. අහනවා, ස්වාමීනි අපිට ප්‍රශ්නයක් ඇති වුණා. පාරායන වග්ගයේ තිස්ස මෙත්තෙය ප්‍රශ්නයේදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට වදාලා. දැන් බලන්න පින්වන්නේ, ඒ කාලේ හිටපු භික්ෂූන් නේද? භාග්‍යතුන් වහන්සේ මේ විදිහට අහවල් තැනදී අහවල් භික්ෂුවට වදාලා කියලා මතක තියාගෙන දරාගෙන ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ කාරණේ කුමක් පිණිසද වදාලේ? අර්ථේ මොකද්ද කියලා අපිට අදහසක් සාකච්ඡාවක් ඇති වුණා, ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් අපි එක එක්කෙනා මේ විදිහට තමයි උත්තර දුන්නේ. මෙයාගේ අදහස මේක, මෙයාගේ අදහස මේක, ඔහොම කියලා අදහස් 6ම කීවා. භාග්‍යතුන් වහන්සේ වදාලා, මහණෙනි ඔබ 6 දෙනාම කියලා තියෙන සුභාසිතයක්, වැරදි දෙයක් දුබ්බාසිත නොවේ, සුභාසිත මනාකොට කියපු දෙයක්මයි. නමුත් මම ඔය කාරණේ පාරායන වග්ගේ තිස්ස මෙත්තෙය ප්‍රශ්නේදී වදාළ මෙන්න මේ අදහසින්මයි. ඒ තමයි
පස්සෝකෝ භික්කවේ ඒකෝ අන්තෝ ස්පර්ශය තමයි ඒකාන්තය පස්ස සමුදයෝ ဒုတိයෝ අන්තෝ පස්ස සමුදය දෙවනි අන්තය පස්ස නිරෝධෝ මජ්ජේ පස්ස නිරෝධේ තමා මැද තියෙන්නේ මේ දෙක අතර එහෙනම් නෙන්නේ තියෙන්නේ මොකද්ද පස්ස නිරෝධේ තියෙනවද පස්ස නිරෝධය කියන එක ප්‍රතිපදාව තුලින් සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙන්නේ මොකද්ද ස්පර්ශය තියෙනවා ස්පර්ශ සමුදය තියෙනවා ස්පර්ශය තියෙනවා නැවත නැවත ස්පර්ශේ හට ගැනීම තියෙනවා ආයි නැවත නැවත හට ගන්න නම් හටගත් ස්පර්ශයට මොකද්ද වෙන්න ඕන ආ හටගත්තු ස්පර්ශය අනිත්‍ය වෙන්න ඕන මේ අනිත්‍ය වෙලා යද්දී ආයේ ආයේ උපද්දවීම පිණිස ආයේ ආයේ ඉපැද්දවීම පිණිස ආයේ ආයේ උපද්දවීම පිණිස වෙනින් කෙනෙක් මේකට වතුර දානවා තේනද ස්පර්ශේ තියෙනවා තියෙන්නේ ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි තමයි ස්පර්ශ නිරෝධයේ උපද්දවාලිය යුක්තක් ස්පර්ශ නිරෝධේ නිකන් පහළ වෙන්නේ නැහැ මොකද ස්පර්ශේ අනිත්‍ය නොවේනේ ස්පර්ශේ අනිත්‍ය වෙන එක ඒතකොට ස්පර්ශේ අනිත්‍ය වෙලා යනවා ස්පර්ශ නිරෝධය නැහැ මැද ස්පර්ශ සමුදේ තමයි තියෙන්නේ අග මේ දෙක එකට මූට්ටු කරලා දෙනවා කුමක් පිණිසද ස්පර්ශ නිරෝධයේ ඉපදීම පිණිස යලිත් ස්පර්ශය හට ගැනීමත් ඒ භවයේ ඉපදීම පිණිස මූට්ටු කරන්නීය තණ්හාව එතකොට මූට්ටු කිරීම යනු තෘෂ්ණාවයි තෘෂ්ණාව ස්පර්ශයත් ස්පර්ශයේ හට ගැනීමත් භවයේ පිණිස මූට්ටු කරන්නීය එතකොට එහෙමනම් ස්පර්ශය හට ගන්නවා ස්පර්ශය නැති වෙනවා මේ දෙක එකට මූට්ටු කරලා දෙන්නේ කවුද තණ්හාව එහෙනම් මේ තණ්හාව කියන තුන්වෙනියා ඉන්න තාක් මේ ස්පර්ශය කියන එක නැවැත්මක් තියෙනවද නැහැ අනිත්‍ය වුණාට පින්වත්නි නැවැත්මක් නැහැ ආයේ ස්පර්ශ සමුදය ගැට ගහලා දෙනවා මේ ජීවිතේට කවුරු හින්දාද තණ්හාව නිසා මොකන් නිසාද තණ්හාව නිසා අපි හිතමු මේක චුට්ටක් තේරුම් ගන්නට ඔබ ආස කරන දේක් දිහා දැන් බලාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ කොහොමද දැන් අපි හිතමු මෙතන යම් කිසි දෙයක් තියෙනවා ආස කරන දෙයක් ඔකික දැන් ඔන්න එක සැරයක් බැලුවා. හරි. දැන් බලාගෙන ඉන්න පුළුවන්ද? හා? බෑනේ මේ හිත කොහොය එක විදිහකට තියාගන්නේ? නේ? අර චිත්තරපටියක් බැලුවත් ඔයක දිහා බලාගෙන ඉඳෙද්දි හිත සමහර වෙලාවට වෙන වෙන දිහා තමයි දුවන්නේ. සමහර වෙලාවට ඒක දිහා බලාගෙන වෙන එකක් තමයි ආයේ කල්පනාවට එන්නේ. එතකොට එහෙමනම් ආයේ ආයේ බලන්න මේකට කැමැත්තක් නැත්තම් ආයේ ආයේ බලනවද? ආ? ආයේ ආයේ බලන්නේ නැහැ. එහෙනම් පෙනිච්ච එක අනිත්‍ය වෙලා ගිහිල්ලා අපේ හිත සමහර වෙලාවට වෙන තැනකට යනවා. එතකොට ඒ කියන්නේ එහෙනම් පෙනිච්ච එක අනිත්‍ය වෙලා ගියා. දැන් තියෙන්නේ මොකද්ද? හිතත් එක්ක බැඳිච්ච වෙනින් එකක් පහළ වෙලා තියෙනවා. හැබැයි මේක ආසාව වැඩි කෙනා මොකද කරන්නේ? දිගටම එයාට බලාගෙන ඉන්න පුළුවන්. ආසාව නැත්තම් එයා S2 මේ පැත්තේ තිබුණොත් එයා ඉන්නේ වෙන කල්පනාවක. එයා කල්පනා කරන්නේ ලෝන් එක ගෙවන්නේ කොහොමද? ඈ ඉස්කෝලේ දරුවාගේ ෆීස් ටික ගෙවා ගන්නේ කොහොමද?
එතකොට ඌව කල්පනා කර කර ඉඳි දර්ක පේනවාද නැහැ එහෙනම් මේ පෙනිච්ච එක නැති වෙලා යනවා ඒක වෙනම කතන්දරයක් ආයේ ආයේ ඒකම බලන්න නම් ආයේ ආයේ ඒකම බලන්න නම් තණ්හාවෙන් උදව් ආසාවෙන් උදව්වක් කරන්න ඕන නැද්ද ආ ඕන එතකොට එයා මොකද කරන්නේ වතුර දානවා තණ්හාව මොකද කරන්නේ වතුර දානවා එතකොට ආයේ ආයේ මේක පැලවෙනවා පැලවෙන්නේ මොකද්ද විඥානේ ආයේ ආයේ පැලවෙනවා විඥානේ පැලවෙද්දිම මං කිව්වනේ වේගයේ වෙනසක් නැහැ මේකේ ඇස තියෙනවා රූපේ තියෙනවා විඥානේ පහළ වෙනවා නම් පැලවෙනවා කියන්නේ පහළ වෙනවා කියන එකට මොකද්ද මේ තියෙන්නේ ස්පර්ශේ එතකොට එහෙමනම් මේකට උදව් කරන කෙනා කවුද ස්පර්ශේ හටගන්න තණ්හාවේ හා තමයි අර අපි වතුර දානවා කියන්නේ පැලේටනේ ගින්නට නම් පිටුරු දානවා කියන්නේ ආන් ඒ වගේ තමයි මේක ස්පර්ශේ තියෙනවා ස්පර්ශ සමුදේ තියෙනවා මේ දෙක අතර ගැටේ ගහලා දෙන්නේ කවුද වතුර දාලා තණ්හාව විසින් මෙන්න මේ ධර්ම කාරණාව තේරුනේ වැරදියට අල්ලගෙන තමයි සමහර කට්ටිය අර අය කියන්නේ ස්පර්ශ නොවී ඉන්න දෙන්න ඕනා කියලා. තේන්නද? ස්පර්ශ නොවී ඉන්න දෙන්න පුළුවන් පින්වන්නේ ඇසයි රූපයයි විඥානයයි ආත්ම නම්. ඒ කියන්නේ තමාගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් නම් ස්පර්ශ වෙන්න නොදී ඉන්න දෙන්න පුළුවන්. තේරුණේ ඒක වසඟේ පවත්තන්න පුළුවන් තුනක් නම් ඔය තුන ස්පර්ශ වෙන්න දෙන්න නොවී ඉන්න පුළුවන්. ඇසයි රූපයයි ඇසේ විඥානයයි තමන්ගේ වසඟේ පැවැත්විය හැකිද? බෑ. එහෙනම් මේක ස්පර්ශ වෙන්න නොදී ඉන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කරන්න පුළුවන්නේ මොකද්ද? ආ ස්පර්ශ වෙන්න නොදී ඉන්න නෙමේ තියෙන්නේ ස්පර්ශය අවබෝධ කරන්ට ස්පර්ශය අවබෝධ කරද්දී නිබ්බිදාව ඇති වෙනවා අවබෝධයෙන්ම කලකිරීම ඇති වෙනවා කලකිරීම ඇති වෙද්දී විරාගයක් ඇති වෙනවා ඒ කියන්නේ නොඇලී යනවා අන්න අර ලාටුව තණ්හාව නැමැති ස්පර්ශයටත් තණ්හාවක් ඇති වෙනවනේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ස්පර්ශ චක්කු සම්පස්සේ වනාහි තණ්හාව උපජ්ජමාන උපජ්ජති. තණ්හාව උපදින තැන. එතකොට අන්න ඒ ස්පර්ශයේ ස්පර්ශ නොවී ඉන්න දෙන්න නෙමෙයි තියෙන්නේ. ස්පර්ශය අවබෝධ කරන්න පිළිපන්නම ස්පර්ශයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. ස්පර්ශයේ කෙරෙහි අවබෝධයෙන් කලකිරුණාම ස්පර්ශයේ කෙරෙහි විරාගය ඇති වෙනවා නොඇලී යනවා. ස්පර්ශයේ කෙරෙහි විරාගය ඇති වෙද්දී ස්පර්ශයේ Nirodhe හට ගන්නවා. තේන්නේ? එතකොට ඒ කියන්නේ ස්පර්ශ තණ්හාව දුරු වෙද්දී මේකෙන් ස්පර්ශේ නිදහස් වෙනවා. ස්පර්ශයේ නිදහස් නොවි ස්පර්ශයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ ස්පර්ශයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ කියන හොඳම උපමාව තමයි ඕ මේ මෑණිය කෙනෙක් කීව හොඳම උපමාව තමයි කියලා නවත්තපුවා මොකද්ද හැම ගහපු එළදෙන මේක තියෙන්නේ සංයුක්ත නිකායේ අභිසමයේ සංයුක්ත නිකායේ දෙකේ පුත්ත මංස සූත්‍රය මොකද්ද පුත්ත මංස සූත්‍රය අර කලින් මජ්ජේ සූත්‍රේ වරද්වාගෙන තමයි අර ස්පර්ශ වෙන්න නොදී ඉන්නයි කියන්නේ මේක ස්පර්ශ වෙන්න නොදී ඉන්න බෑ කරන්න තියෙන ස්පර්ශය නිරුද්ධ කිරීම පිණිස අවබෝධ කරලා නිදහස් වෙන්න හොඳද එතකොට මේක ස්පර්ශයෙන් බේර ගන්න බැරි කාරණාවක් තියෙනවා
ස්පර්ශ නොවි ඉන්න දුන්නා කියන්නේ එතන මොකද්ද නැත්තේ? එහා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමත්. ඇයි මං කලින් මතක් කළා මතකද? දැන් ඇසයි රූපයයි නිසා ඇසේ විඥානය හටගත්තා. ඔය තුනේ එකතුව සංගතිය සමවාන සංගති සම්නිපාතෝ සමවායෝ කීවේ ස්පර්ශයට. පුට්ටෝ වේදේති පුට්ටෝ සංජානාති පුට්ටෝ චේතේති. මොකද්ද තියෙන්නේ මෙතන? පංච උපාදානස්කන්ධේ. එහෙනම් ස්පර්ශේ නවත්තපුවා නම් මොකද්ද නවත්තලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධේ නිදහස් වුණා නම් කොහෙන්ද නිදහස් වෙලා තියෙන්නේ? සසරෙන්නේ. එහෙනම් ස්පර්ශය අවබෝධ කළා, පර්ශයට නොඇලුනා කියන්නේ පංච උපාදානස්කන්ධේ නිදහස් වුණා කියන එක තමයි. ඒක අවබෝධයක් තුලින් කරන දෙයක් මිසක් මේ ආටිවිෂල් ඒක කෘතිමව ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කෘතිමව කරන්න බෑ. මේකට භාග්‍යතුන් වහන්සේ සංයුක්ත නිකායේ අභිසම්මස සංයුත්තේ පුත්ත මංස සූත්‍රයේ සංයුක්ත නිකාය දෙකේ තියෙන මෙන්න මෙහෙම දේශනා කරනවා. කතංච භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝ. ස්පර්ශය කියන්නේ ආහාරයක්නේ. මං ඉතින් ආහාර ගැන කියලා දෙන්න කල්පනාවක් නැහැ. කතංච භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝ. පින්වත් මහණෙනි, ස්පර්ශ ආහාරයේ කෙසේ දැකිය යුතුද? දැන් අපි ඉගෙන ගන්න ස්පර්ශය ගැන. සෙය්‍යතාපි භික්කවේ ගාවී නිච්චම්මා. ගාවී කියන්නේ එළදෙනක්. චර්මය නිච්චම්මා. චර්මය කියපුවම තේරුණාද? ඒ චර්මය කියන වචනේ ඇවිල්ලා තියෙන එහෙනම් පාලියේ. හම ගහලා, හම ගලෝලා දාලා, නැති කළා දාලා. එතකොට හම ගහපු එළදෙනක් ඉන්නවා. කුඩ්ඩංචේ නිස්සාය තිට්ටෙය. එයා බිත්තියක් ඇසුරු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ බිත්තියකට හේතු වෙලා ඉන්නවා හම ගහපු එළදෙන. යේ කුඩ්ඩ නිස්සීතා පානා තේනං කා දෙයුම්. බිත්තියේ ඉන්නවා නම් යම් කිසි කූඹි වේවා සත්තු වේවා මොක්කු හරි බිත්තියේ ඉන්න මේ සත්තු ටික අර හැම ගහපු එළදෙනව කන්න ගන්නවා. මේ හොඳට තේරුම් ගන්න මේ උපමාව. ඊගාවට දේශනා කරනවා රුක්කංචේ නිස්සාය තිට්ටෙය. එයා ගහකට හේතු වෙනවා බිත්තියේ ඉන්න සත්තු කන හින්දා. යේ රුක්ක නිස්සිතා පානා තේනං කා දෙයුම්. එයා එතකොට ගහට හේතු වෙලා ඉන්න සත්තු කන ගන්නවා. උදකංචේ නිස්සාය තිට්ටෙය. මෙයා මොකද කරන්නේ? බේරෙන්න බැරි තැන වතුරට පැන ගන්නවා. වතුරේ ඉන්න මාළු එක එක සත්තු ඉස්ගෙඩි මේ සතාව කන්න ගන්නවා. ආකාසානංචේ නිස්සාය තිට්ටෙය. එයා ඊට පස්සේ දැන් ඉන්න තැන නැහැ. එක එක ඒවට හේතු වෙලා වැඩක් නැහැ කියලා ආකාශයට එනවා. ආකාශය කියන්නේ අවකාශයට. ඒ කියන්නේ එලිමහනට එනවා. එලිමහනේ පියාඹලා යන ආදී සත්තු. දැන් අපිට තේරෙනවානේ තුවාලයක් වුණොත් මැස්සන්ගෙන් බේරගන්න කොච්චර අමාරුදනේ. ආන් ඒ විදිහට ආකාශයේ පියාඹලා යන සත්තු මේ සත්වයාව කාලා දානවා. ඊට පස්සේ යම් යම් තැනක් ඇසුරු කරනවාද ඒ තැන ඉන්න සත්තු මේ සත්වයාව එළදෙනව කාලා දානවා. පින්වත් මහණෙනි, ඒව මේව ක්වාහම් භික්කවේ පස්සාහාරෝ දට්ටබ්බෝති. ඔන්න ඔය විදිහට ස්පර්ශේ නැමැති ආහාරය දැක ගන්නට කියනවා. ස්පර්ශේ නැමැති ආහාරය දකින්න තියෙන්නේ හම ගහපු එළදෙන විදිහට නෙමෙයි. හම ගහපු එළදෙනට පලිබෝධ වලින් තිය පලිබෝධයෙන් බේරෙන්න විදිහක් නැති විදිහට. තේරෙනවද කියන එක? හම ගහපු එළදෙනට එපමණකින් මේ උපමාව නවතින්නේ
නෑ එහෙනම් එළදෙන විදිහට දකින්නයි කියලා නවත්තන්න තිබ්බනේ භාග්‍යතුන් වහන්සේටනේ. හම ගහපු එළදෙනට බිත්තියට හේතු වුණත් රුක් ගහකට හේතු වුණත් වතුරට පෙන්නත් ආකාශයේ යටට එලිමහනට ආවත් බේරෙන්න බෑ කාගෙන්ද? කන සත්තුන්ගෙන් බේරෙන්න තමන්ව දෂ්ට කරන්න කෑමට එන සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කඳු මුදුනකට ගියත් තව කොහේ ගියත් බේරිල්ලක් නම් නැහැ. අන්න ඒ බේරිල්ලක් නැති කෙනා විදියට තමයි දකින්න තියෙන්නේ. එතකොට අපිට එහෙනම් ස්පර්ශයෙන් බේරිල්ලක් තියෙනවද? ස්පර්ශයෙන් අපිට බේරිල්ලක් නැහැ පින්වත්නි. ස්පර්ශයෙන් බේරුච්චි පමණින් සසරෙනුත් බේරුණා. එහෙනම් ස්පර්ශයේ තියෙන්නේ මොකක් කරන්නේද? අවබෝධ කරලා නිදහස් වුණොත් අන්න බේරෙන්න පුළුවන්. ඒ ඇරෙන්න මේකට කෙටි ක්‍රම නැහැ. ෂෝට් කට් නැහැ. අපි මේ වෙනකන් ඉගෙන ගත්තේ ස්පර්ශය ගැන. තව ගොඩාක් තියෙනවා ස්පර්ශය ගැන කියලා දෙන්න. විශේෂයෙන්ම තියෙනවා රූපකායේ අධිවචන ස්පර්ශය, නාමකායේ පටික සම්පස්සය. රූපකායේ අධිවචන සම්පස්සේ නාමකායේ පටික සම්පස්සේ ගැනත් ඉගෙන ගන්නට. නමුත් නාම රූප ගැනත් ඉදිරියට කියලා දෙන්න තියෙනවනේ නේද? එතකොට ඒක කියලා දෙන්න. එතකොට කාල වේලාව දැන් ගත වෙන හින්දා, ගත වෙලා නිසා අපි ස්පර්ශය ගැන ඉගෙන ගන්නට මෙතනින් නවත්වනවා. අපි නැවැත්වුවට තවත් දිගටම ස්පර්ශය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේ පැය කාමාරක විනාඩි 45ක් කාලයකට අපි ඉවර කරන්නේ නැතුව අපි ස්පර්ශය ගැන තියෙන දීර්ඝ දේශනා හොඳට සාකච්ඡා කරන්න මේ කාලය යොදාගමු. ඉතින් මේ පින්වත් සියලුම දෙනාට ස්පර්ශය අවබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදීමේ පරම දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සා